ගේ අපේ මධ්‍ය සාකච්චාවා වරණය කරන්න පැමණීමම ගැන මම අපේබිර හශීම් ගරුම ඇමත් මන්්‍රී තුමා හිට පැම තුමාට කරපු යම් කිසි සධන එක්ක මමේ මගේ මධ්‍ය සාකච්චාවා අරම්භ කරන්න කැමති මගේතන තුමගේ දැන් මේ රටේ සම්පත් යකල නවත කියලා දැන්ක අපෙන් නෙම යහන් ෝමොකද පහුගිය වරුදු තරමාරක්තුල යහපාලන රජය අපි සියලු දෙනම කොටස්කරුවුන් ඇටියයට ඉන්න ගොඩ ලොකු වැඩ සටහනක් වියත්මග කියලා උගත්තු කියලා කියනයි බුද්ධිමත්තු කියලා කියනයි රට වටේම ගිල්ල කිව්වා රටේ සම්පත් තිගුණනවා කියලා අර දරාගණඩ බැරි නයක් නය බරක් එකකති විච හම්බන්තවට වරය බදු කිවිසුමකටඇවිලා ීනයට බදුදීලා ඒකහැන් යම් කිසි ආදායමක් ලබාගෙන ඒ අය චීනයට ගෙවන තත්වයකට පත් කරපුුවම කිවේ අපි විකුණවා කියලා අපි කියන්න ඕනේ ඒ වගේ දේවල් කිසිම වෙලාවක. පහුගේ අවුරුදු හතරමාරදූල යහපාලන රජය තුළ කිසිම හේතුවකර අපි පව අපි දෙන්න හිටම ැබින සැතිවරු කිසිම දෙයක් බිං අගලක දෙයක් අප විකුණ එනෑ. හැබැයි මතයක් ගෙනනිච්චා ොරු ප්‍රචාර ගෙනනිච්චා. මේක පන්සරෙන් පල්ලියෙන් කෝවිලෙෙන් හැමතැනිින්ම පටන්ගත්ත. මේ වැඩ සටහන ගැෙනියන්න ජාති අවසල ආගම් අවස්සල අවසන්න තියනෙන හැමබේදයක් මවුස්සල ලොකු මත බොරුවට රටේ හැදුව ඉතින් අද ඒකෙෙන් බලියයට ඇවිල්ල සම්පූර්ණයම අසමත් ආණ්ඩුවක් බොට් පත් වෙලා තියෙනවා. මේක සම්පූර්ණයම මේ ආණ්ඩුව ගේනක පසුබි මේ හිටියේ පාස්කු ඉරිදා අර අපේ විසිෙක්වෙන්ත වෙච්ච අපි දන්න සැලුසුන් කරලා ද ැද්ද කියලා දැන් හොයනවා කියලනයාව ඒ ප්‍රහාරයක්තෙක් ආපු ගමනක තමයි අද ආපහු නැවතත් ජාතිවාදීව ආගම්වාදීව අපි සියලු දෙනම බෙදල මේ රට ඇති විච්ච සමගිය සම්පූර්ණයෙන්ම නැති කල් අප බෞද්ධ රට ජීවත්්‍ය නෑ බෞද්ධයෙන් හැටියට සහ ජීවනයෙන් ජීවත්තය යුතුයි කිය පදන මෞඩ කටයුතු කරන. ඒ ඔක්කොම විනාස කල්ලා බොරුවෙන් අද මේ රට කරගෙනයනොවා. තැන් බලන්න වෙලාවෙද මං ශේෂෙන් සඳහන් කරන්න කැමති ෝයින් ැන ත ද හුුණනාදැන් අපි දැක් අපේ ඇමත්තුමාගගේ හිට පැමත්තුමං ප්‍රශ්ඥය කන න්නත ගැන එන්නත ගැන සම්පූර්ණම ෆෙල්මේ ආ්ඩු. මේ ආ්ඩුව හිතා මතා මිනිමැරීම සිද්ධ කරන ආණ්ඩුවක් කියන ක අපික අන්්ඩෝඩි. මොක දේකට හේතුව තමයි පළවෙනි රැල්ලාව තුනෙන් දෙකක බලයක් මහ කොහොමද ආණ්ඩුව පිහිටවන්නේ කියලා ඒකදී මහ මැතිවරණය තිබ ඊට පස්සේ ආපහු විසිවැනි සංශෝධනය කොහොමද ගෙනල්ලා මේ තමන්ට අවශ්‍ය බලය තහවුරු කරගන්න කියලා වැඩකර ඒක කරගෙනනකොට දෙවනි රැල්ලාව ඒකට අවශ්‍ය බියවර හරියට ගත්තෙන එන්නත් ගැන කතා කරනෑ එන්නත් ගෙන්න්නට කිය ෝහම අපිටන්නත් ඔන්න හැකිියෝව. ඊට වස්සේ ආපහෝ තුන් එනි රැල්ල එනකොට සම්පූර්ණෙම රට යතාතත්වයට පත්වෙලා කියර සම්පූර්ණෙන්ම මේ රටේ විශේෂෙන්ම වියයුතුදේ. ලු ලෝකෙම යන මේ වසංගතය ගැන අබමල් රේනෝක ගණන්ගන්න නැතුව. කොහොම හරි කල්පනා කරේ කොහොමද අර වරායනගර පනත සම්මත කරගන්න. ඇරි අමුර රට මසිංහල්ල වුරුද්ධ කකාන්ඩ කියලා. ඒය අරිනකොට මේරටේ භයනකතත්වයක් මේ විදිට අලුත් ප්‍රබේදැඇවිල්ලා තියෙනවා කියනක විශේක්න වෛද්‍යවර කිවවා විශේෂක්ඥයෙන් කිව්වා අනතුරු ඇඟවීමම් කරන්න ඒවා ගන ත්තේනෙ. හැබැයි. අ දාද මිනිස්සුට කියන්නේ යි මෙහම සිංහල අවුද්ධ අපිියරි ඇවි ීන්ඩ නෙේ මේ කියන්න අපේ සිංහල බෞද්ධ ද්‍රවිඩා හින්දු ජනතාවටනේ තමන්ගේ අවුද්ධකට සැරයක් සමරණ අලුත් අවුරද්ධ වෙලාවේ අපි ඇරිය මේකට නෙමේ කියවා. එතකොට මිනිසු දැනගන්නවන මේ අරුණකොට මේ කාරරි මේකට නෙමේ මේ අරින්නේ අනිත්‍යකට ඒක නිසා අපි පරි සංවෙලා යින්ඩෝඩ කියලා වෙසාක්කට ගිය වෙසා පෝයත්නෑ වෙසාක් පෝයයක්නෑ මනිස්ස යසර ෙවල් ල්ට වෙලාහි. ඕ කියන්න බැරි වුුණාද. මේ කොහොමද PCR පරිීක්ෂණ කරන්න රමාණ්‍ය අඩු කල්ලා ඉන්න මෙච්චර ආසාධීත ප්‍රමාණයක් කිය දවසකර සරයක් ඇයියට දානුව රිපෝර්ට් එක PCR පරිීක්ෂණය එදා හරියට කරල් බර්තුමාන්සේ හරියට කරලා මුළ රටේ මඩුගනේ දසකට තුන්දහක් කරාද PCR පරිීක්ෂණ කරන්න පුළුවන් වාතාාවරනයක් එදා රටේ ඇති කරලා තිබුණද නෑ ඒමකුත් තිබුණනෑ. තිං අපි මේ වැද නැවත නැවතත් කියන්නේ. අරුුණ කල්ලා හතරවෙනි රැල්ලට අදතියන සූදානම මොකද කියලා කියන්න. එන්නට සම්බන්ධයෙන් මේ වෙනකං රටේ දීර තියෙන එන්නත් ප්‍රමාණය ඒවය ගුණාත්මකභාවේ ඒ සම්බන්ධය විශාල පර්යේෂණයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කල්ල තියෙනවා. ඒක එලියට දෙන්න කියන්න. ඒ වාර්තාාව මාධ්‍ය ප්‍රකාශයට පබත් කර නවස්ථාව දෙන්න කියන්න එපා ඒ ඒ විද්ලතුන්ට. ඒ සම්බන්ධෙන් හරි අතා හරි තොරතුර සත්‍යය තොරතුරු එලි කරන්න අවශ්‍ය පසුබි මහරිගස්වන්න කියන්න. මේ එන්නතෙන් මේක පාලනය කරනවාන ඒගොලොග එන්නත් කරනය බොහොම හොඳන. අපේ මිනස්සුන්ඩ. අපි දන්නවා. ස්ටක කොයිචීල් ඉන්දයානු එන්නතටගෙනහාවා. ගම ඔක්කොටම පවැනි පාර හගෙනක දන් දෙවනිය ගහන්න ගත්න දැං අ අරගනෆයිසක ගහන අරුව ගහනෝ ගහනවා කියවා පළවැනි කටටියයට ගහපුයට දෙවනියක නැති තත්ත්වකට තමයි කිසිම සැලස්මක් නැතුව. තයි මේ එන්නත් ගහන්න පටන්ගත්. තින් අපි විශේෂයම මේ අවස්ථයි මතක් කරන්නේ දැන් ඇල් අද ඩෙල්ටද බීටද ගමාද මොනවාද කියන අලුත් තලුත් ප්‍රේ දේවා. හරුණා කල්ලා ආපහු මේරට දැංීය පෙරේදා වෙනකොට සංචරණ සීමා පිළිබඳව විශේෂෙන්ම අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා නිකුත් කරලා තියෙනවා ම විශ්වාස කරනවා. මම මේක හරියටම කියනවා මමගේ විශ්වාසය හැටියටනම් මම නං හිතන්නේ තුමා සෞඛ අධ්‍යක්ෂක ජෙනරල් තුමාගේ තුමා හැටියට. තුමගේ හිතට එකගවනම් මේ මාර්ගෝප්‍රදේශක දාන්නේනෑ. අද අර කිව්ව පන්සල බෑ හැබැයි ස්පාල්ක පුළුවන්. පන්සල්ලපා, කෝවිල්ලපා. දැ මේ රජේ රුවන්වැනිි සෑය ගාව ගිහිල්ලා දියවරුන් දෙන්න තරම්. මේ රටේ සංග්‍යාව වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට මේ වෙනස ඇතිකරාට පු්්‍යානුමෝදනා කරන්න තරම් කටයුතු කරපු රටේ ප්‍රධදානයා තාම ස්පායිරියට, හොමද පන්සලේ ප්‍රශ්නය සිල්ටික ගොහමද ඒවන්නේ දැන් ලෑස්ට වෙනවා දළදා බෙරහැරතියන් අපි ගනවා මේක කාග ඕමනාවට කරන දෙයක් දළදා වහන්සේ මේ නිරුප්පධීතව තියන සරම කරන්න තියන සේරම පුද සත්කාර කරමින් තියන වෙලාවක ගමේ පන්සලේ සිල්ටික ගන්න බැරි වෙලාවක ඇයි මේ හදිසිය දළ පෙරහැරතියන් මාධවාසී ජනතාව හැටිය මී පැනිි පූජා කරණයට පෙරහැරේ මාදිිගාවේ තේවාන් කරණයට, පෙරහරේ ගමන් කණාට දැන් එන්නතට දෙන්න ප්‍රංගතාවේ දුන්න. හබි දන්ුවන මහනුවර නගරේ ලක්ෂ පහක් විතර එන්නත් කරනෝ පෙරහැර පවත්වන්න අවශ්‍ය නිසා. හදිසියේ මහනුවරට මේ පරහැර පැවත්වෙන දවසරම ඩෙල් හරි බිහිට හරි ගැම හරි . ු හරි ්‍රදයක් තියන නුසයයක් පරහර බලන්න ොහරි වත්මක් මේගේ ට මොකක්හ නීර්ක තියෙනවා. අර ෘසියාවඉන්න සංචාරකයම ගහල්ල පෙරහර පෙන්න්න සූදානමක් තියෙනවාද. අපි දන්නවා සංචාරකයෝ ගේනොකොට හෝටල්වල ඉන්න මේ අයට උදව් කරපු ඒයි ගමන් කරපු බස්සලයට දීරතිබුන්න එන්නත. අර ගේන සහර විදේශික සංචාරකව සම්පූර්්‍ය මධද ආසාධිත හැටයට හඳුර ගෙන ත් හට එ ිය ට ඩ ැරි ත්වක පහුගේ කාලි පත් කර. හතුවර දළදා වහන්සේ දළදා පෙරහැර පවත්තල. මේ ගමේ ප්‍රන්සරේ කටිනය කරඩ බැරි මරණයයක් වුණ හම පාන්සකූලය දෙන්ඩ බැරි මාසප පෝයේ සිලිටික ගණඩ බැරි රටක මොකද මේ දල්දා පෙරහරවත් අන්න තියෙන විශේෂුවමනාව. මෙමට අපි උත්තර බලාපොරොත්තුවේෙනවා. මොකද අපිත් කැමතියි අපිත් වෙසක් දවසට පන්සලකට යන උදවිය, පොස්ව එකට බා පන්සකට යන උද්දවී අපේ ගම්මානවල හරියට අද හිරවෙලා ඉන්නවා. හම්දරෝගල්ලු අද ගොඩක් වෙෙලාර ස්වාමින් වහන්සේලා ධනේ ලබාගන්නේ තමන්ගේ පන්සලේම. වියලි සලාක තාමත් ගැහින්ද නහෙම රටක දැන් අද ජලි මාසේ. ජ මේ මේ ජූලි මාසේ ලබන මාසිතියන පෙරහැරට. දවස් දහයක් පෙරහැර පවස්තන්න. ොකද තියෙනන හදිසි අවශ්‍යතාවේ හතරවැනි රැල්ල නිර්මාණය කරලා දළදා පොකුර හදල අපේ බෞද්ධ ජනතාවගේ මුදුම්මල් කඩවෙච්ච දළදා වහන්සේ විනාස කරන තැනකටද මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ මේ තිීන්දු තිීරණ ගන්නි කියන අපිය හ්ඩුව. ඒක හරයට නිකං විශේෂෙන්ම මතක් කරන්න ඕෝනේ මේ එන්නත... ග දීගෙන කොහම ගියත් ගෙනවත් අච්චරගෙනාව මෙචර ගෙනවත් කිව්වත් අපි කියන්න ජවර්ධනපුර පර්ේෂකයින් කරහෝ ඒ වාර්තාව එළියට දාන්න. ඒ වගේම තමයි විශේෂෙන්ම මේ එන්නත දෙනකොට කිව්ව කොහොමද හැටට වැඩිය අයට දෙනවා කියලා. දැන් එකක් කෙනාගේ ඕෝමනාවට එන්නත ලබාදීම වැඩපිදිවල කර කිරාත්මක කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාලියටටතේ වසංගත භාර ඒර හණඩායමද එහෙම නැත්තා බලකායේ ප්‍රධානය වෙලාන්න හමුදාපති ඇතුළු ඒ කණ්ඩාෑමද තීරණය කරන්න කියන අපි දැනගණඩෝට. අවරුදු හැටයි වැඩියයට දෙෙනවයි කියපු එන්නත දැ අවුරුදු තිහයි හැට අයි කරලා තීරවා සහ ප්‍රදේශවල. අපේ අහිංසක ගම්බල ජීවත්තයෙන මනිසුන්ට එන්නත තහන. ිනිසු ගැ කතාවක්න පොඩ්ඩක් කරම කාද කෑවා වගේ ටිකක් ගිහිල් එකවසමක දාහකට දෙනකොට අනිත්වාසම පන්සීයකට දෙනොට එහෙම්ම ප්‍රමාණයක් ඉතුර කරන්නවා. ති මේවා සම්බන්ධෙන් පැහැදිරී වැඩ පිහිවෙලක් ක අපපිටා වශ්‍යයි. ඒ වගේ අපි යහනවා දැන් සමහර ප්‍රදේශ හුද කලා කරනවා කෞරුහරි දෙන්න තුන් දෙනේ ආ සාධත්‍යෝයාගන කටයුතු කරපුෝ. මේ හුද කලා කරන ප්‍රදේශවල මේ මිනිස්සුන්ට කිසිම දෙකට එළියට බහින්ට බෑ වසම. හැබයි මේක පාලනය කරන්න අඩුගානේ අඩුවාදෑම්ලාබී මිනිස්සුන්ට දෙන රජයෙක්දන සලාක මල්ල වෙලාවටදෙනවා අදනෑ දවස් දහයක් විතර ගෙතර හුදකලා වෙලා හිටියම් පසතමයි ඒක ලැවෙන්ඩ සලස්සන්නේ. මොකදද ප්‍රමාදය මෙච්චර සල්ලී තියනවා අපි සල්ලි අච්චු ගනවා කියන රටේ. මොකද තියෙන ප්‍රමාධය හරියටට මේ හුදකලා වෙන ප්‍රදේශවල ජීවත්තය අහිංසක මේ කොලබගෙන හිතර ීන්දු තිීරණ ග්ඩබෑ ජනදීපති මන්දිරවල ඉදර ීන්දු තිීරණගඩ. එහමන ඇත්තං මේ සම්බන්ධය හරියට ීතු ීරන ගන්න පුද්ගල අපිට පාලිමේන්තුවේ පෙන්නන්න කෞවද මේකට වග කියන්නේ. සෞඛ්‍යමත් එතුමියයට කිසිම බලයක් නැහැ. එතුමයට සමහර වෙලාවට ම වගකීමකින් කියනවා. එතුමියට එන්නත ගණන්ඩවත් එ එතුමට කිසිම හයියක්ක් නෑ බලයක් නෑ එන්නත දෙන්නේ කොහොමද කියන එක ගැනවත්. එතුමයට කිසිම වගකීමක් බාරදීරනෑ. මේමක කරෙන්නේ සම්පූර්ණව සෞඛ ෂේයෙන් පිට කොට සෞක් ේතේෙන් පිට තිීදු තීර අරගෙන පල වනිරල්ල දෙනිරල්ල තුන්ගනිරල්ල තර වනිරල්ල නිර්මාණය වනකොට ොකක්ද තියෙන ඩ පිරිිවෙල රටේ ජනතාව පිටුවත්. අපි ගියන්ඩෝනේ අපි සියලු දෙෙනනාම මනස්්‍යයෝ. අපි හැම කැෙකුට ජීවත්වීමේ අයිතිය තියෙනවා. එහෙම නං එජීවත්වීම අයිතිය අපි තහවරු කරන්න මේ කවරු තිීන්ද තිීර ගන්න මනිසුවේ එක තැනක් ගන්න හිතර කල්පනාගල්ල තිීරණ ගන්ඩපා. මොකද. ද හරි දවසක. අපි තිහාසේ පා නිිගරනගර තියෙනවා මේ ඔක්කොට අපිටත් මුණ දෙදඩුවෙනවා. හරිදේ කරන්න ඕ. ආයි තමන්ගේ වාසියට රජයේ පැවැත්මට මේ බොලඳ වැඩවදට ප්‍රායෝගික නැති පොළොවේ නැති වැඩගැන තීන්දු තීරණ ගණ්ඩ එපා. මේක හැම මනුස්සෙකුටම ජීවත්වීම අයිතිය තියෙනවා කියන තැනෙදගන මේ සම්බන්ධය තීරණ තීරණ ගත යුතුයි කියනක මං මේ අවස්ථයි මතක් කරනේ. වගේම තමයි. අපි දැන් මංහිතන්නේ ර ගොඩාක් සෞඛ්‍ය මාර්ගෝපදේශක දාලා දැන්ඒ හදිසිීම දාලා වර්ජන නවත්තන්න කියලා. තැම් මේ අපට රටේ ව්‍යවස්ථාවෙන්ම ආපු අයිතියක්ට මූඩික අයිතිවාසිකම භාෂනය රැස්වීම මේ නිදහස අපිට තියෙනවා. එතකොට දළදා වහන්සගේ පෙරහර පවත්වන්න හදනකොට ලක්ෂගානක් එකතු කල්ලා ඇයි මේ විසිපහක්තිහක් එකතු කල්ලා තමන්ගේ මතය ප්‍රකාශ කරණයට අවහිරකංකරයි. ඇයි මේ පනහක්සීයක් එකතුවෙලා නැත්තන් මාර්ගබෝදේශක පිළිපා දෙවන් කරන මොකක් හරි ඒ කරන දේට අකුල් හෙලන් හදන්නේ. රටේ ප්‍රශ්න ගණනයි ගොවිජනතාව පාරට බැහැල පෝරටිගනේ. තවත් පදේශවල ගිහාම ඒමිනිසුන්ට කණ්ඩන. දला ताාව आයට हमම අධ්‍යාපනයට ඒද රුවන්ට පාා ඉग्්‍ර ගඩ වි्याන है රටේ ප්‍රශ්න ගන්න नाාවක් මේ හැම එකම කවි් පිටදාල මේ මාराන්त्रක වसंगतेය पිටදාला මේ आන්ුව මේ වැයි හිත මේ ගැලවවෙඩ බැ है මේ හැමයි එකටම වැඩ පරිवालाක් නැතිකම තමයි පෙන් න්නේ අද අපි මේ හැමයි ක් सම්බන්धीම මේ उघෝषण කරने का वाज्यන करने का අदसाෞ්‍යන් से සිං ස්ටා්ක ගොලො වර්ජනය අධ්‍යන කාරය මණ්ඩල ඒගොල්ලො සෑහිම්මකට පත්වෙලානෑ හැම පැත්තකම දැන් යම්යම් වර්්‍යන උද්ගෝෂණ සිද්ධ වෙනකොට මේ මර්ධනයෙන් තමයි පාලනය කරන්න හදන්න. මර්ධනය පාලනය කරන්න ගිය කාලවල් අපි හැම කාලකතුම් අපි දැක්කා මොකදදවන්නක කිය. තේ නිසා මේ වෙලාවෙද මේ භාෂනය අදහස ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස මර්ධනය කරලා. මේ කටයුතු භාලනය කරන්න බෑ එහෙම ම් කරුණා කරල මේ මාර්ගෝපදේශක රටේ ජනතාව මේ වෙලා වෙදදි තම තමන්ගේ හොඳ යාර්ථිකය ගැන කතා කරනවා. මම අ හනවා මේ වෙනකොට කොයි තේකර්මාන්ත ශාලාවට මේරට මුදල්ගෙන තේකර්මාන්ත ශලාවල තේකර්මාන්තය නියදිලා ඉන්න තේ නිශ්ම. තේ කර්මාන්තයඉන්නට කොහෙද එන්න ැලබා දෙන්න කටුතු කරලති. අපි යහනවා, මේ ආයෝජන කලාපල ඉන්නල මේ ගම්පාදිසිික්ක තියෙන යජන කලාප තුන හතරම සියලු දෙනාටම ඇගළුම් ශේෂතයක එමනැත්තං අනික් කර්මාදශලාවලයට එන්නත් ලබාදීරල. එවනත්තා රට මුරාම තියෙන. ඇඟලළුම් කර්මාන්තවල සියලු දෙනාටම එන්නත ලබාදීරල. දැන හැඳුනුම් කම් මත එක එක්කෙනාගේ ඕොමනාකම මත පමණක් හයිඇතියෙන බලවත් පුද්ගලයින්ට විතරක් එන්නත කරගන්න පුළුවන් තත්ත්වයකට පත් කල්ලා තියෙන. ං මේක සම්පූර්ණයෙන්ම මර්ධනයක් කැන්. සමහරයගේ අපි දැක්ක මුහුණු පත තහනා කරනවා. තව සමහරයගේ සමාජජාල ඒගොල්ලෝ ගැන මර්ධනය කරතිනවා. ඕගොල්ලෝගේ මාධ්‍යවේදීන්ට එදා දෙදස් දහනම ඉස්සෙල්ල දෙදස් පහලව දස් ධානේ අර ඕන්තරන් නිදාාශක්තිබුණ ආ්ඩු කරන වැරදිී පුද්ගලිකව අගමතතියට විරද්ධව ජනාති මතති විරද්ධ හැමේ එකක්ම කර. ැයි කවුතුත් සංගගේන කාගවදග වල්වලට ඇවිල්ල ගල දැම්ින අරද දස් දාහතරට ඉස්සල්ලා ලසන්තලා මැරුවා අරවා මේ වකරා අර අපේ පෝදදර ජයන්ත මහත්තල උපාලිතෙන්න කෝන්ලට ගහපු විදිට ඒවකරනේ හැබැයි අද කොහොමද කියලා බලන්න ඊය පෙරේද හරිදු ජයවර්ධනගේ ෆේස් බුග්ගිනුමට අරදාව මේ බස්නාහිට පලාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ්‍රභාකරන් මතක් කරනවා. මේවා හරියන්න දේවල්ද. මේවා හරි දේවල්ද. මේ ඔය තමන්ගේ තියන නිලඇඳුමේ හයිිය අරගෙන කව ද ො ද නිස්ස ට ට ජීව ොල් යා ට කරන්න න්ුුව න්ු න දේශපාලක්ඥවයන දේශපලක් යන හැයි තමන් කරන කාරය ාරය එකක් නට කඩේ අන්නෙ නැතුව නිරදිදේ කරන්න ඕඩ හැම එකකට යෝසීම උත්සා ඒවගේම මූුණ දීම ශක්තිය ඕනෙ කෙනෙකුට තිබිය යුතුයි තින් අවසාන වශයෙන් මං හන්න්නේ දැන් අපි දන්නවානෙ. ආන්ඩුවති විච්චා ලොකු ෝදාවත්තමයි රන විරෝ හිේදනවා කියලා මතකයින්න. නැති මතයක් කර දේපල විකුණ නෝවගේ රටේ මතයක් හැදුව රණවිරෝ හිරේදනවා කියලා. මම එකක් හැබැයි කියවා අපි දන්න අයිය පෙරේද වෙනකොට දැරිියක් සම්බන්ධය මේ වෙනකොට නාවික හමුදාවේ වෛද්‍යවරේ කත් අඩගුවට අරන්තියනවා කරුණා කරලා මේක ලොක බරපත ප්‍රශ්යන් පිරණවිරුව හිරේ දැම්මෙත්නෑ දාන උත්හ කරන්නෙත්නෑ කරුණා කල්ලා ළමා අයිතිවාසිකම් වැඩුවෙන් හරි නීතිය රණවිරුවක් කියලා නිදහස් කර වැඩකරඩනෙම හරියට නීතිය ක්‍රාත්ම කරන්න කියලා අපි මේ වෙලා වෙදි ඉල්ලිමක්කරමින් මම නහ වෙනවා. අපි සාමායන මෙමකත් න රටියේ තියටට එකගව තමයි को यहකත් කරන්න ඒ අපේ පක්ෂය සමගජන බලවේගේ වි්‍යියති අප यहහම එහෙම තීදු තීරණ ගන්නේ නෑ හැබැයි ඒ සඳහා තාමත් අපේ අවස්ථාන තීරණයක්නැහැ නමවෙනිදන අද හත්තේ දන ඉති අපි ඒ සබධය තිීන ගත්තාම बට දනගන්න ඉඩ තිීර අ තින් කියන්න තියන බී හිීම ම තුමා කිය එකකම තමයි මේ මේ දෙද පහේ ඉඳලා දෙදස් දහතර වෙන කම්ම රට දි වේ යානෙ ආර්ථික සංවාදධන ඇමති එතු කොට අපිදැන දස්वाය චන්දෙන් පස ගිය හැටි තමන්ගේ හිතර එකග හරිදය කරන්න හම පැටලන් ොන්න ෑන ඒ ගිය පුද්ගලේකායියවිල්ල පක්ෂයක් හදාගෙන නිදහස තිබුණ මේ රටේ මාන්ට තිවිිච්ච චෝදනාත්ත එක්ක මුණ දෙන ගමම්ම දේශපාලනය කල්ලා තමන්ගේ ලොකු අයන මේේ දැ අනිත් අයියව ජනාධිපති කරන්න දැන් එයාම ජනාධපතිවරයට ක්කම බලකාටිකතින්න දැමතිවරන්ට නෙේනි බලයතියන් සේරම තිීන්දු තේන ගන්න ෙට යිස් වෙච් එකතයනකි. ො කොට එතන අතිවිච්ච සියරුම බලකාපල ප්‍රධානයා බැස රාජ පක් සමහත්්‍යයන යෝකබතු දෙයක් නෙවෙයි ඕකෙෙන් අපිට කියන්න තියන මෙච්චරයි. ඔය ආණ්ඩුවදිහා බලපුුවම ඉස්සර අපිට යහපාලියට කිව්ේ අපි පක්ෂ ගණනාවක් එකතු වෙලා ආණ්ඩු කරපු වෙලාවක් ඒවගේම ප්‍රධාන පක්ෂ දෙකනායකෝ දෙන්නෙක් මේ ජනනාධීපති අගමැති හැටියට හිතැෙන බොහොම කෝමාරි යම්යම් නොගැලපීම් අපේ අතර ප්‍රශ් ඒවතිබුණ හැබැයි අපි ගෙරිචාද බලන්න නොකො. එක පවුල්ලේ කණ්ඩායම පාලිමේන්තුවේ ඉන්නකොට කටියක් වියත්මගේ ගෝටා අබේ රාජවක්ෂ මහත්තයාගේ. කට්ටියක් මහින්ද රාජවක් ස මහත්තයාගේ නාමල් රජවක්ෂ මහත්ත්‍යයාගේ කට්ටියා. බැසිල් මහත්්‍යයාගේ කට්ියක් ඔය තුනට ැති කටියයක් ශ්‍රී ලංකාල නිදහස් වක්ෂේ ඒ හතරටම නැති කටියක් විමල් විරවාස මහත්තල ගමන් පි හත්තල වාසු දේව මහත්තල ක් කොම ඉන්නවා. ඉතින් මේවා ඔය වෙලාවට ඔයා මොකද මේ පාතිහාරය පාන්න පුළුවන්ගේ කෙනෙක්. හෙම ැත්ත යා මේ කඩා වැටිච්ච විනාසකරපු ආර්ථිකය ප්‍රධාන වග උත්තර කාරෙක් තමයි ැසිල් රජ වක්ෂමහත්තය තින් ඇවිල්ලා අපිට අභියෝගයක් නෑ රටේ ජනතාවට හැයි ප්‍රශ්නයක් වෙනවා මොකද තවත් කණඩ නැතියක බරපතර විදියට නැති වෙනවා ඒ වගේම වෙන ප්‍රශ්න විකුණරක තාවටයක් ඉක්माන්වේ තියෙන දේවල අපේ ආණ්ම රටේ සම්පත්තික ඒක තමයි තින් වෙන්නේ තවත් රජ ක්ෂ කෙනෙක්නමොනු මැशම नहीं थ गैटने की थिं देशपालने करनों को पक्षसा तरैोंमटा गैटन दिपाएने तो बै अपी थिं में एक, एक, एक प्रश््यक में है अपी अपी जाय परा देखम होर पुरर्ुदुई औरर सा कभी भीफक्ष्य हीथिया एक है किसी में प्राश्नय में है अपी आपी देना ओने अपी आमए जनादीपतिवरणया करला अपी पास बैससाया ඩු බලය තියාගෙන කරපුය හැබැයි ආණඩු බලය තියාගෙන නිතයි වගේ සිල්රෙදී පලස්ටික් පුටු අරවාම ඔබෙදල චන්දදින අන්ඩ ක්සා කරී නෑ. ඉතිං අපි හරිදේ කල් ඕන අියෝගේකට අපි සමගජන බැලවේගේ සජිත් ප්‍රමදාසනායකතුමා ඇතු අපිසිල්දන මුණද දෙ. තින් හමකක් තියෙනවා මේ අපි හැමදාමෙක් ස්ජාතික පක්ෂි හිටපු අය දැක් නෑනේ හැබයි ඉතින් මට කියන්න තියන්නේ ඒගොල් ච්චර බලවත්ත හිදලලා අප එදිියට බැස්සන් පස් ගොට දින්න තිබුණන එක මත්‍රයායසන කර දිනාගන්න තිබුණන් ජාතිකල ස්තුුවෙන් නැතු අපි අපේ කාර්භාරය කරන්න අපි එතන නෑනේ තිය හිද ඒගොල්ලෝ ඒගොල්ලාගේ වැඩ බලාගත්තන හොදයි අපි අපේ වැඩේ බලාගන්න එතකො මූුණ දෙර. විපක්ෂය කාර් ාරය හරියට කරන නිසා තමයි. කිසිම හේතු අක්නැතුව වර්ජන ම උද්ගෝෂණ ඔක්කොම අද මර්ධනය කර තැනක ආ්ඩුව පත් වෙ ලාති. මත්ත වෙන්න එහෙම න්න හ හැබැයිති ම ද අතර දැන ැන කියන්න ජයස ර තු කිය න්න අපි තක් ට ෙනන අපේ පක්ෂේ දශපාල විල්ල පාලිමෙන්තු අපු කැෙනෙ ය යම දක්ෂකමක් තියන තරුණෙක් වැඩක් කරන්න පුළුවන් කෙනෙ තිංහ මෙහෙම කත් තියෙනවා ඔය චෝදනා ඔක්කොම කරනව නැ ති උද ම පිට මහත්ත ගැන කු ෝදාවක් ඒ පක්ෂය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන පොදුජාන පෙරමුණේ මහලියකම්ම කරලා තිබුණන. ති මංහිතන්නන්නේ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්ය ගොල සිදගන්නවාන අපටේ දාලන නති ප්‍රශේක්න අපිට ඕන කන එක කපිී ඇවිල්ල මේ සාමාන්‍ය මේරට කවද ර දි ්‍ර ලා දහස් පක්ෂේක් ස ජාතික පක්ෂ තු එකක තුල වැකර කණඩයමක්න ති අපි ප්‍රශ්ේක්න එක වුරාවත් අපි අපිට අපිට අවශ්‍ය වෙන්නේ කදයයි වෙන කිසිම දෙයක්නෙම මේ රටේ ගෙනියන්නාව මේ මර්ධන කාරී වැඩ සටහනක් නැති වැඩ පිරිවලක් නැති අසමත් ආණ්ඩුව වෙනස් කරන එක විතරයි අපි වැඩසටන්න නැති නැති තුමායික කරා තමයි ඒක කවුරුත් අපි नहीं කියලා කියන්න නමුත් ති ම පශයක්න තුමත් තින්න අපි තින්න අපිට තාම මේ ආණ්ඩු පත්වෙලා න අවරුදු ත්තරකරන අප තින් බලමු සස